शुभदासख्यालोने ऐक्यू वेरी स्थितोलिं मंतुसार संपा मम मेघनो केने ओनम तर विभागेट गलपेन परिधि रूपमय संख्या रटावल 19 वेनि वीडियो एक कलिन टिक मुलिं दं बलन्न दी किला मं हितनवा अपि मेकेदि बलमु मोकक्द मे एन्न पुलुवन् आकार देकक् संख्या रटा මම මුලින්ම කියන ඔයාලා මුලින්ම වීඩියෝස් බලුවා නම් එහෙම නැත්නම් ඔයාලට අයිඩියා එකක් තියෙනවා නම් සංඛ්‍යා රටාගෙන මුලින්ම වීඩියෝ එක බලන එක පොඩ්ඩක් නතර කරලා try කරලා බලන්න මේක නම් දෙක තනියම හදලා මේ histan දෙකට ගැලපෙන උත්තර දෙක ගන්න පුළුවන්ද කියලා. හරි. මොකද අපි ගණන් හදන තරමට තමයි අපිට පුළුවන් වෙන්නේ. ඒ හින්දා උපරිම try කරන්න. මෙතන වීඩියෝ එක නතර කරලා try කරලා බලන්න. අපි ඊට පස්සේ ඔයාලා උත්තර check කරගන්න මේකේ විසඳන ආකාරය බලන්න. හරි. හරි අපි බලමු මුලින්ම එහෙනම් ගැටලුවෙන් ගැටලුව කොහමද මේක විසඳන්නේ කියලා. පළවෙනි ගාන තිබි මෙහෙම මේක එහෙනම් අපිට අහනවා මේ මැද සංඛ්‍යා මේ රටාව තේරුම්ගෙන මේ මැද සංඛ්‍යාවට එන අගය මොකද්ද කියලා තමයි අපි අහන්නේ. එහෙනම් අපි මේකෙන් මේ රටාව අඳුරගන්න ඕනේ. මේකේ 15 18 28 එහෙම දින මේක සාමාන්‍ය ටිකක් ලොකු සංඛ්‍යාවක් තියෙන වටේටින් පොඩි සංඛ්‍යා ටිකක් සාපේක්ෂව. හරි. අපි එහෙනම් බලමු මොකද මේකේ රටාව කියන එක. හරි. ඔයාලට මේ රටා අඳුරගන්න ඉතින් කරලම් බලන්න වෙනවා. හරි. මම කියනවා මේකේ තියෙන රටා මොකද්ද? මම මේකේ ස්ථාන අඳුරගන්න A B C කියලා දානවා. හරි. මැද එක D කියලා දාන. එහෙනම් මේ මැද එක තමයි අපිට හොයාගන්න තියෙන්නේ. දැන් මේ D කියන එක තමයි හොයාගන්න තියෙන්නේ අවසාන එකේ. එහෙනම් මම මේ D වල තමයි සම්බන්ධතාවයක් ලියාගන්නේ. එහෙනම් මේ සම්බන්ධතාවය මේකේ හරි ලේසි ගානක්. මොකද්ද මේකේ තියෙන සම්බන්ධතාවය? මෙන්න මේක තමයි සම්බන්ධතාවය. දැන් මම සම්බන්ධතාවය කියන කාරණේ මෙහෙම කියනවා. කෙනෙකුට ඉඳන් මෙයා 3 5 15යි. හරි. මේක 15 වෙනවා. හැබැයි මෙතන එක එන්නේ නැහැ. හරි. 6 වරක් 9 වෙන ගානක්. හරි. 4 වරක් 7 28යි. මේක එනවා. හරි. එහෙම බෑ. හැම එකටම රටාව ගැලපෙන්න ඕනේ. අනිත් එක මේ සංඛ්‍යාවත් පාවිච්චි කරන්න ඕනේ. එහෙනම් මේ දෙක ගුණ වෙලා තමයි මේක එන්නේ. හරි. එහෙනම් ඔයාලා මම මේකේ රටාව කියන මේක තියෙන ඇත්තටම A ඍණ B A ඍණ C. ඒ කියන්නේ A ගෙන් මේක අඩු කරලා මෙතන එන වෙනස ගන්නවා. මේ දෙකේ වෙනස. මේකේ A ම වෙන්න ඕනේ නෑ. හරි. සමහර විට මේ දෙකේ වෙනස ගත්තා නම් හරි 8 3 වෙනස ගත්තා. මෙතන මේ දෙකේ වෙනස ගත්තා. ඒ කියන්නේ මේ දෙකේ වෙනස ගත්තා. මේ දෙකේ වෙනස ගත්තා. A සංඛ්‍යා දෙක ගුණ කරාම එන උත්තරය තමයි එහෙනම් මේ මැද සංඛ්‍යාව කියලා කියන්නේ. අපි බලමු මේ කියන කතාව හරිද කියලා. මම මේකට දානවා D සමානයි මොකද A ඍණ B B. A ඍණ B වාරයක් A ඍණ C නේ. එහෙනම් මේකේ A වගේ තියෙන 8, B වගේ 3, C වගේ 5. එහෙනම් මුලින්ම 8න් 3 ගැප් එකයි, 8න් 5 ගැප් එකයි අරන් A අගයන් දෙක ගුණ කළා තමයි උත්තරය ගන්නේ. එහෙනම් මම ආදේශ කරනවා 8 ඍණ 3 වැඩි කිරීම 8 ඍණ 5. අපි දන්නවා 8න් 3ක් ගියම 5යි, 8න් 5ක් ගියම 3. එහෙනම් 5 වැඩි කිරීම 3. එහෙනම් 5 × 3 කියද 15යි. එහෙනම් D සමානයි 15යි. එහෙනම් අපි බලමු පළවෙනි එකට හරි ගියා. එහෙනම් අපි බලමු දෙවෙනි එකටත් මේක හරියනවද කියලා. එහෙනම් D සමානයි A ඍණ B වැඩි කිරීම A ඍණ C. මේකේ A වගේ තියෙන්නේ 12, B වගේ 6, C වගේ 9. එහෙනම් ආදේශ කරන මම 12 ඍණ 6, 12 ඍණ 9. එහෙනම් ගමු අපි 12න් 6ක් ගියාම 6යි, 12න් 9ක් ගියාම 3යි. එහෙනම් 6 වරක් 3. එහෙනම් අපි දන්නවා 6 වරක් 3 18යි. එහෙනම් දෙවෙනි එකත් මැච් වුණා. එහෙනම් තුන්වෙනි එකත් අපි චෙක් කරලා බලමු. එහෙනම් D සමානයි A ඍණ B වැඩි කිරීම A ඍණ C. එහෙනම් මේකේ A වගේ තියෙන 11, B වගේ තියෙන 4, C වගේ තියෙන 7. එහෙනම් 11 ඍණ 4 වාරයක් 11 ඍණ 7. අපි දන්නවා 11න් 7ක් ගියාම 7යි. සෝරි 11න් 4ක් ගියාම 7යි. 11න් 7ක් ගියාම 4යි. එහෙනම් මෙතන 7 වාරයක් 4. එහෙනම් D සමානයි 28යි. එහෙනම් D සමානයි 28යි. එහෙනම් පළවෙනි අවස්ථාව තුනෙන් මේ රටාව ගැලපුණා. එහෙනම් මේක තමයි රටාව. එහෙනම් මම අවසාන එකටත් මේ රටාවම දානවා. එහෙනම් D සමානයි A ඍණ B වාරයක් A ඍණ C. එහෙනම් A වගේ තියෙන 15, B වගේ තියෙන 9, C වගේ තියෙන 13. එහෙනම් 15 ඍණ 9 වැඩි කිරීම 15 ඍණ 13. අපි දන්නවා 15 9ක් ගියාම 6යි, 15න් 13ක් ගියාම 2යි. එහෙනම් 6 වැඩි කිරීම 2. එහෙනම් 6 වරක් 2 කීයද? 12යි. එහෙනම් මේකට උත්තරේ 12යි. හරි. එහෙනම් මේකට දෙන උත්තරේ 12යි. එහෙනම් මේ එක ආකාරයක් රූප රටාවක් ඉන්න පුළුවන් ආකාරයක්. හරි. අපි බලමු එහෙනම් ඊළඟ ගාන
මං ගන්නවා මෙහෙම මෙහෙම තමයි දීලා තියෙන ගාන මම මේක පැහැදිලි කරන්න ඕනේ හින්දා මෙහෙම දාගන්නවා මේකෙත් අපි අහන්නේ මේ මැද තියෙන සංඛ්‍යාව මොකද්ද කියන එක එහෙනම් අපි මුල් අවස්ථාව තුනෙන් තේරුම් ගන්න තමයි අපිට උපකාර අවස්ථාව තමයි මේ තියෙන්නේ මේක තමයි රටාව තේරුම් ගන්න දෙන අවස්ථාව එහෙනම් මේක වලට තනියම try කරලා බලන්න බලන්න රටාව මොකද්ද කියලා හරි පස්වරක් දෙක 10 එහෙම එහෙම එක එක විදිහට හිතන්න පුළුවන් හරි අපි බලමු ඇත්තට මේකේ තියෙන රටාව මොකද්ද කියලා මම මේක A B C D මම මෙහෙම දා ගන්නවා සමහර අවස්ථාවල දැන් මම මේ කියන රටාවම නෙවෙයි මේ රටාව වෙනස් ආකාරයකට ඔයාලා ලියා ගන්න පුළුවන් මම මෙතන ලියන විදිහම නෙවෙයි වෙන විදිහකට ඔයාලා ලියලා ගන්න පුළුවන් වෙන පුළුවන් ඒ කියන්නේ මේ මම කියන එකම නෙවෙයි රටාව වෙන්නත් පුළුවන් ඒ කියන්නේ රටාව ලියන විදිහ වෙනස් වෙන පුළුවන් හැබැයි උත්තරේ සමාන වෙන්න ඕනේ හරි එහෙනම් මොකද මේකේ රටාව මේ මැද එකනේ අපි D කියලා ගත්තා අපිට මොකද මැද එක තමයි අවසන් හොයාගන්න ඕනේ දැන් D කියන එක සමානයි මොකද A කියන්නේ උඩ මේක ඒක ධන B කියන්නේ මෙතන ඒක මෙතන තියෙන සංඛ්‍යාවේ වර්ගය ධන මෙතන තියෙන සංඛ්‍යාවේ තුන්වෙනි බලය අපි බලමු මේ කියන කතාව හරිද කියලා එහෙනම් මේකේ D සමානයි A ධන B වර්ගය ධන C වර්ගය C ගණනේනේ A කියන්නේ 5 B කියන්නේ 2 C කියන්නේ 1 එහෙනම් මම ලියනවා D සමානයි A කියන්නේ නම් 5 5 ධන 2 වර්ගය ධන 1 තුන්වෙනි බලය අපි දන්නවා D සමානයි 5 5යි 2 වර්ගය කියන්නේ 4යි 1 තුන්වෙනි බලය කියන්නේ 1ම තමයි එහෙනම් 5 ධන 4 ධන 1 එහෙනම් 5යි 4යි 10යි 10යි 1යි sorry 5යි 4යි 9යි 9යි 1යි 10 එහෙනම් D සමානයි 10 එහෙනම් මෙතන ආපු උත්තරේ 10යි මෙතන තියෙන උත්තරේ 10යි එහෙනම් අපි මේ දාපු රටාව ගැලපෙනවා පළවෙනි එකට නම් අපි බලමු මේක දෙවෙනි එකටත් ගැලපෙන්න ඕනි දැන් D සමානයි A ධන B වර්ගය ධන C C ඝණය A වගේ තියෙන්නේ 8 B වගේ තියෙන්නේ 3 C වගේ තියෙන්නේ 2 එහෙනම් මම ආදේශ කරනවා 8 ධන 3 වර්ගය ධන 2 තුන්වෙනි බලය එහෙනම් අපි දන්නවා 8 8මයි 3 වර්ගය කියන්නේ 3 දෙපාරක් වැඩි වෙලා 3 9යි 2 තුන්වෙනි බලය කියන්නේ 2 තුන් පාරක් වැඩි වෙලා 2 2 2 4යි 4 2 8යි එහෙනම් 8 ධන 9 ධන 8 8 ධන 9 ධන 8 එහෙනම් අපි දන්නවා 8යි 9යි 17යි 17යි 8යි 25 එහෙනම් D සමානයි 25 එහෙනම් මෙතන උත්තරේ මේකයි සමානයි එහෙනම් දෙවෙනි එකත් හරි අපි බලමු තුන්වෙනි එක මොකද වෙන්නේ කියලා එහෙනම් D සමානයි A ධන B වර්ගය ධන C ඝණය එහෙනම් මේකේ A වගේ තියෙන 12 B වගේ තියෙන 2 C වගේ තියෙන 2 එහෙනම් D සමානයි 12 ධන 2 වර්ගය ධන 2 ඝණය අපි දන්නවා 2 වර්ගය කියන්නේ 4යි 2 ඝණය කියන්නේ 2 තුන් පාරක් එහෙනම් 2 වැඩි කිරීම 2 වැඩි කිරීම 2 2 2 4යි 4 2 8යි එහෙනම් අපිට කියන්න පුළුවන් D සමානයි 12 ධන 4 ධන 8 එහෙනම් 12යි 4යි 16යි 16යි 8යි 24 එහෙනම් D සමානයි කීයද 24 එහෙනම් පළවෙනි අවස්ථාව තුනටම මේ රටාව ගැලපුණා එහෙනම් මේක තමයි මේ සංඛ්‍යා රටාවේ තියෙන රටාව එහෙනම් අපිට මේකම දාලා අවසානයක හොයාගන්න තමයි තියෙන්නේ එහෙනම් D සමානයි මොකද්ද A වර්ග A ධන B වර්ග ධන C ඝණය එහෙනම් මේක A වගේ තියෙන්නේ 4 B වගේ තියෙන්නේ 3 C වගේ තියෙන්නේ 2 3 එහෙනම් මම ආදේශ කරනවා 4 ධන 3 වර්ගය ධන 3 තුන්වෙනි බලය හරි එහෙනම් D සමානයි අපි දන්නවා 4 4මයි 3 වර්ගය 3 වල 3 9යි 3 ඝණය 3 වල 3 9යි 9 වල 3 27යි එහෙනම් 4 ධන 9 ධන 27 එහෙනම් D සමානයි කියද 4යි 9යි 13යි 13යි 27යි 40යි එහෙනම් 40යි එහෙනම් මෙතෙන් දෙන උත්තරේ සමානයි 40යි එහෙනම් ඔයාලගේ උත්තර චෙක් කරගන්න එහෙනම් මම හිතනවා මේ දෙකම ගණන් දෙකම පැහැදිලි ඇති කියලා මොකද මේ විවිධාකාරයෙන් අපිට මේ සංඛ්‍යා රටා එන්න පුළුවන් එහෙනම් ගණන් හදලම try කරන්න හරි අවසාන වශයෙන් කියන්න ඕනේ මගේ channel එකට තාම subscribe කරලා නැත්නම් දැම්ම කරලා එකතු වෙන්න ඒ වගේම අලුත් වීඩියෝ ඉක්මනින් දැනගන්න මේකේ bell mark එක තියෙන එක click කරලා තියාගන්න ඒ වගේම අපේ Facebook එකේ group එකක් තියෙනවා IQ Very Easy පරිපාලන සේවය හැම තියෙන්නේ ඒකට එකතු වෙන්න මොකද ඒකට අපි අලුතෙන් දාන post වල බලා ගන්න පුළුවන් exam ගැන දාන ඒ වගේම classes ගැන දාන ඒවා දලා ගන්න පුළුවන් අනිවාර්යයෙන්ම මේ ගොඩක් කට්ටිය මේක දන්නේ නැහැ හින්දා මේක channel එක ගැන එහෙනම් subscribe share කරන්න යාළුවන්ට බලන්න කියන්න අලුත් වීඩියෝ එකකින් හමු වෙමු සුබ දවසක්